මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ යන ගමන දැක්කහම ගෝඨාභය රාජපක්ෂ මහත්මයෝ ඔබ තුමාගේ සැලැස්ම සෞභාග්‍යමත් සැලැස්ම අද අපට නම් පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුණුගුරුරයි දාලා තිබෙන්නේ අපි මේ හේතු සහිතව මේ හැමදේම කියන්නේ ඒ නිසා මුලින්ම අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ සෞඛ්‍ය කියන වචනයට නිඳා කරන්නේ නැතුව සෞතු කියන වචනය අපට පාවිච්චි කරන්න දෙන්නේ නැතුව මේක විධිමත් සැලසුම් සහගත අමාත්‍යාංශයෙන් පෙරලා ගේන්න අපි උත්සාහ කරන්නේ මේ රටේ වර්තමාන ආණ්ඩුව බඩේට පත් කරන් වෘත්ති සමිති පුදුම විදිහට සහයෝගයක් දුන්නේ වෘත්ති සමිති සියලු දෙනාම එකමෙන් නැගී ඉඳලා ඒ රටේ තිබිච්ච බිහිතුණු තප්පේ ඉවත් කරලා පාපතර තප්පේ ඉවත් කරලා හොඳ සැලස්මක් උඩ මේ රට ගෙනියන්නට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය පැවරුවේ එහෙමනම් අපි මේ කියන එක වචනයක්වත් අගති රහිතයි මම එකම කියන්නේ නමුත් ආණ්ඩුව බලයට පත්කරන්න මේ වෘත්තීය සමිත අපි ඔක්කොම එකට එකතු වෙලා සහයෝගයේ දුන්නා වගේ ආණ්ඩුව වැරදි ගමනක යනවා නම් ආණ්ඩුව ඒව ඔක්කොම අමතක කරලා දාලා වෙන ගමනකට යනවා නම් මේක නිවැරදි කිරිල්ලත් අපේ කාර්යභාරයක් එනිසා මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හැම දෙනාම පුදුම විදිහ අසහනයකින් කරදරයකින් තමයි තමන්ගේ සාධකාරී කරන්නේ ජම් කිසි සේවකයෙකුට තෘප්තිමත් වැඩ කරන්න නම් ඔහුට ඇගීමක් තිබෙන්නට ඕන ඔහු තෘප්තිමත් වෙන්නට ඕන දැන් අපි දන්න ආගමනුකූලව බැලුවොත් බුදුන් වහන්සේ පවා දේශනා කළේ බඩගින්නේ බණ කියන්න එපා කණ්ඩ දීලා වග බණ කියන්න අහන්න කියලා ඒකයි නමුත් අද සෞඛ්‍ය පාර්මේන්තුවේ වෘත්තීය සමිතිය වලට තමන්ගේ දුක් ගැනවිලි කියන්නට තමන්ගේ ඕනෑපාන් කියන්නට තමන්ගේ සමාජිකයේ ප්‍රශ්න කියන නායකයෙක් අද ඔය සෞඛ්‍ය පාර්මේන්තුවේ නෑ ඔකේ පාර්මේන්තුවේ නෑ පරිපාලන සභාලේකම් කෙනෙක් පත් කරලා තිබෙනවා අපි එතුමා අගය කරන හොඳ වෛද්‍යවරයෙක් වශයෙන් නමුත් එතුමාගේ පරිපාලනය තුට්ටුවට බහැලයි තිබෙන්නේ මෙන්න මේ නිසා අපි කියන්නේ එතුමාලා ගෞරව කරන්න කියනෝ නෙමෙයි බක්ෂ වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයාට වෛද්‍ය කර්මය කරන්න අපි දෙන්නට ඕනේ වෛද්‍යවරයාට පරිපාලනය දීලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය මුලින්ම අද අවුල් වෙලා තිබෙන්නේ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම බන්දුර ගුණවර්ධන ඇමතිතුමා කියලා කියන්නේ අපි කොතකොත් කිව්වා ජනාධිපති ලේකම් වහම ඉවත් කළොත් පුද්ගලයෙක් කියලා අපි කිව්වා නමුත් අද මේගොල්ලෝ තියාගෙන උපදෙස් ගන්න අපි මැදින්දිත් කියනවා මේ පරිපාලනය කරන්නට පරිපාලන දක්ෂතාවෙන් පරිපාලනය බාර දෙන්නට ඕනේ එහෙම නැතුව කේක්කනාට ඕන විදිහට මේ පරිපාලනය අවුල් කරන්න ගියොත් ජනාධිපතිතුමනි ඔබතුමාගේ අර සෞභාග්‍ය දැක්ම නම් අපට සිද්ධ වෙයි සමහර විටක ඒ දැක්ම දියවන්නා ගඟකින් බන්වා මිසක් වෙනනම් අපිට බලන්න දෙනක් හම්බ වෙන්නේ නැහැ ඔබතුමාගේ සැරස් breaking.lk